ධර්මය කියලා කියන්නේ මේ මුළු තුන් ලෝකයේම අපට ලැබුණු උත්තරීතරම දේ. ඒ ධර්මය හා සමාන වටිනා තවත් දෙයක් ලෝකේ නැහැ. ඒකට හේතුව තමයි සියලු දෙව් මිනිසුන් සහිත මේ සමස්ත සත්ව ප්‍රජාවටම මනවින් දුක් දුරු කිරීම පිණිස යමක් පවතිනවා නම් ඒ පවතින්නේ මේ උතුම් සද්ධර්මයේම පමණයි. එනිසා මේ සියලු දුක් මනවින් ගෙවීමට යන මේ උතුම් ධර්මය හා සමාන වටිනා දෙයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. මිනිස්සු හැමදාම දුක නැතුව ජීවත් වන්නට කැමතියි. ලෝකේ කොච්චර බලය තියෙන ධනෙ තියෙන මිනිසුන් හිටියත් ඒ හැමෝම අමරණීයත්වයට පත්වන්නේ නැහැ. එමත් නැතිනම් ඒ හැමෝටම ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක්ඛයන්ගෙන් ගැලවීමක් ලබන්නට පුළුවන් කමකුත් නැහැ. බොහෝ දිනක අතීතයේ ඉඳලම නොමරී සිටින්නට ක්‍රමයක් තිබෙනවාද කියන දේ පිළිබඳව ගවේෂණය කරලා තියෙනවා. කොතෙක් ගවේෂණය කළත් ඒ කිසිවෙකුට ඒ දුක් ගෙවීමේ මඟක් හොයාගන්නට පුළුවන් කමක් ලැබුණෙත් නැහැ. නමුත් අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දුකෙන් මිදෙන මාවත පිළිබඳව අවබෝධ කළා, දුකෙන් මිදෙන මාවත පිළිබඳව දේශනා කළා. ඒ නිසාම තමයි මේ ධර්මය වටින්නේ. ඒක ලෝකෙ කිසිම කෙනෙකුට බලයෙන් හෝ ධනයෙන් හොයාගන්නට පුළුවන් කමක් ලැබෙන දෙයක් නෙමෙයි. නමුත් ඒ ධර්මය අනුගමනය කරන ධනෙ නැති පුද්ගලයෙකුට උවද ප්‍රඥා සම්පන්න නම් ඔහුට ඒ නිවීම, ඒ දුකෙන් නිදහස් වීම උපයා ගන්නට, ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒක තමයි මේ ධර්මයේ තියෙන විශේෂත්වය බවට පත් වෙන්නේ. මේ ධර්මය පොහොසතුන්ට පමණක් සීමා වූ ධර්මයක් නෙමෙයි. එමත් නැතිනම් දුප්පතුන්ට පමණක් සීමා වූ ධර්මයකුත් නෙමෙයි. මේ ධර්මය නැනවතුන් සඳහා තිබෙන ධර්මයක්. ඒ ප්‍රඥාවන්තයින් සඳහා තිබෙන ධර්මය ප්‍රඥාවේ ඇති බව හෝ නැති බව මත තීරණය වන්නක් මිසක අවබෝධය කියන දේ වෙනත් දෙයක් මත තීරණය වෙන්නේ නැහැ. එනිසා නුවණක් තියෙනවා නම් ඒ නුවණක් ඇති පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ එහි මේ එන්න මේ බලන්න කියලා දේශනා කරන ධර්මයක්. ඒ කියන්නේ තමාගේ ජීවිතය තුළ පෙන්වා දෙනු ලබන ධර්මයක්. ඒ නිසාම තමයි අපි ධර්මය කියන දේ මනවින් ශ්‍රවණය කළ යුතු වෙන්නේ. ධර්මය කියන දේ අපිට ලෝකෙ ශ්‍රවණය කරන්නට ලැබෙන වටිනාම දේ බවට පත්වන්නෙත්. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙකුට මේ ධර්ම ශ්‍රවණය තුළින් ලබන්නට පුළුවන් ආනිසංස ධර්මයන් පිළිබඳව. ඒ බොහෝ ආනිසංස ධර්මයන් අතර ධර්මයක් අපි අහනකොට ඒ තුළින් පුළුවන්කම තිබෙනවා අසුතං සුනාති, නොඇසූ දෙයක් අහන්නට පුළුවන්කම තියෙනවා. ලෝකයා සාමාන්‍යයෙන් අහන්නේ ලෝකේ සාමාන්‍ය වචන, සාමාන්‍ය ව්‍යවහාර, ඒ වගේම ඔවුන් දුක නැති කරන්නට ඔවුන් දන්න දේවල් තමයි ලෝකයා හැමදාම උත්සාහ කරන දේවල් තමයි කතා බස් කරන්නේ, අහන්නට සුලභ වචන බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් ධර්මය ලෝකයේ තුල ඇසීම කියන දේ දුර්ලභ කාරණාවක්. ඉතින් දුක ගෙවීම ගැන කතා කරනවා නම් ධර්මය ගැන කතා කරන්නට ඕනේ කියලා අපි කියවනේ. ඉතින් ඒ දුකේ ගෙවීමට යන ධර්මය ලෝකේ අහලා දන්නේ නැති කෙනෙකුට ඒ අහගන්නට ලැබීම මොනතරම් වටින අවස්ථාවක්ද? ඉතින් ධර්ම ශ්‍රවණයක් තුළින් කෙනෙක් ලබන පළවෙනිම දේ තමයි අසුතං සුනාති, ඔහු විවර නොකරගත්ත කලින් නොදැනගෙන හිටපු දෙයක් දැනගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සුතම් පරියෝධපේති, කෙනෙක් අහලා ධර්මයේ තුල යම් යම් කරුණු කාරණා පිළිබඳව තේරුමක් තියෙනවා නම් ඒ අහගත්ත කාරණාවක් නමුත් ධර්මයේ තුල නැවත නැවතත් ශ්‍රවණයට ලැබීම තුල ඔහුට ඒක මනවින් පිරිසිදු කරගන්නට, මනවින් මේ කාරණා තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකයි සුතං පරියෝධපේති කියලා කිව්වේ. ඒ වගේම කංකං විතරති, යම් කිසි කෙනෙක් ධර්මයේ මනවින් ශ්‍රවණය කරනවා නම් ඔහුගේ හිතේ තියෙන සැක සංඛා දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. පුද්ගල సంతానගතව බොහෝ සැක සංඛා තියෙනවා. ඒ සැක සංඛාවන් ධර්මයේ පිළිබඳව නොදන්නාකම නිසා බොහෝ විට ඇති කරගන්න සැක සංඛාවන්. ඒ සැක සංඛාවන් කියලා කියන්නේ ඔබට ලෞකික ජීවිතය තුළ ඔබේ කටයුතු පිළිබඳව තියෙන සැකයන් නෙමෙයි. ඔය කියන විදිහට නිවන් දකින්නට පුළුවන්ද? ඒ වගේම ඔය කිව්වට දුක නැති වෙයිද?
එබඳු මානසික මට්ටමක් කෙනෙකුට පවතිනවා නම් අන්න එබඳු මට්ටමේ සැක සංකා දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව තමයි මේ ධර්මයේ සැක සංකා දුරු කරන්නට පුළුවන්කම තිබෙන වටිනා සත්පුරුෂ ධර්මයක් වීම. ධර්මයේ තුල වාසය කරන කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ කතං කති කෙසේද කෙසේදයි කියලා සැක කර කර ඉන්නට අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මේක කළාම හොඳයිද, මේක කළාම නරකයිද, මෙහෙම කරලා මට තවත් පෞ සිද්ධ වේවිද, මේ ආදී වශයෙන් ලෝකයාට ඇතිවන නොඑක් සැක සංකාවන් තියෙනවා නම් ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ තේරුම් ගැනීම තුළ ඒ සැක සංකා දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකයි කංකං විතරති කියලා කිව්වේ. ඒ වගේම දිට්ඨින් උජුං කරෝති, කෙනෙකුගේ දෘෂ්ටිය ඍජු භාවයට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. දෘෂ්ටිය කියන එක කාටත් අහිත පිණිස පවතින දෙයක්. ඒ දෘෂ්ටිය මනවින් පිහිටියේ නැති වුනොත්, ඒක යහපත් පැත්තකට යොමු නොවුනොත්, ඒ වැරදි දෘෂ්ටිය නිසා නැතිනම් තමන් වරදවා තබපු දැක්ම නිසා ඔහු මහත් දුකකට පත්වන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දිට්ටි විපන්න පුද්ගලයා, එහෙමත් නැතිනම් දෘෂ්ටිය වරදවා ගත්ත පුද්ගලයෙක් යතහබතානික්කිත්තං එවං නිරයේ කියලා. යම්සේ අපි කොහේ හරි යනකොට බඩුවක් උස්සගෙන අතෙන් එල්ලගෙන යනවා නම් ඒ ගෙනියන බඩුව කොයි වෙලාවක හරි අපි අනිවාර්යෙන් බිමින් තියනවා තමයි. අන්න ඒ වගේ ගෙනියන බඩුවක් බිමින් තියනවා වගේ දෘෂ්ටි විපන්න පුද්ගලයා, නැතිනම් දෘෂ්ටියෙන් යුක්ත වූ ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ඒ දෘෂ්ටිය වරදවාගත් දෘෂ්ටිය හේතු කරගෙන දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ දෘෂ්ටිය කියන දේ එච්චර බලවත් වරදක්. ඒ වගේම මිච්ඡා දිට්ඨිය කියන එක පරම වජ්ජයක්. ඒ කියන්නේ ලෝකේ ලොකුම වරදක් තමයි මිත්‍යා දෘෂ්ටිය කියන එක. මිත්‍යා දෘෂ්ටිය සමාදන් වුණ කෙනෙකුට කරන්නට බැරි වෙනත් පාපයක් ඇත්තේ නැහැ. මිත්‍යා දෘෂ්ටියක් සමාදන්ව ගත් කෙනෙකුට ඕනෑතරම් ලෝකයේ තුල පව්කම් කරන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා මිත්‍යා දෘෂ්ටිය බොහොම බලවත් දෙයක්. ලෝකයේ ආනන්තරී අකුසල කර්මයන් පවා කරන්නට පුළුවන්කම තිබෙනවා මිත්‍යා දෘෂ්ටි සමාදන්ව ගත්ත පුද්ගලයෙකුට. ඔහු කුසලයේ අකුසලයේ නොහඳුනන නිසා නිරන්තරයෙන් අකුසල ධර්මයන් තමයි ඔහුගේ ජීවිතයේ පුරාවටම සිද්ධ වන්නේ. අන්න ඒ නිසා එබඳු වූ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. එනිසායි දිට්ඨින් උජුං කරෝති කියලා කිව්වේ දෘෂ්ටිය ඍජු භාවයට පත් කරනවා. ඒ ඍජු දෘෂ්ටියක් තුළින් ඔහුට පුළුවන්කම තියෙනවා මනවින් දැක්මක් දකින්නට. ඒ කියන්නේ වංකගත දෘෂ්ටියක් ඇත්තේ නැහැ. තමන්ගේ නුවණ, තමන්ගේ ප්‍රඥා පතය වංකගතව අපැහැදිලිව පවතින්නේ නැහැ. ඔහුගේ මනවින් දැකීම කියන දේ මිච්ඡා දිට්ඨිය නිර්ජීර්ණත්වයට පත් කරමින්, මිත්‍යා දෘෂ්ටිය දිරීමට පත් කරමින් ඍජු භාවයට පත් වෙලා තියෙනවා. අන්නේ නිසායි දිට්ඨින් උජුං කරෝති කියලා මේ ධර්ම ශ්‍රවණය තුළින් ලැබිය හැකි ආනිසංසයක් හැටියට එකක් දැක්වේ. ඒ වගේම චිත්තමස්ස පසීදති, කෙනෙකුගේ හිත ප්‍රසාදයට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා ධර්ම ශ්‍රවණය කිරීම තුළින්. අපි ගොඩක් වෙලාවට හිත සංසිඳවා ගැනීම සඳහා, හිතේ ප්‍රසාදය ඇති කර ගැනීම සඳහා අපි හිත අප්‍රසාදවත් බවට පත් කරන දේවල්, නැතිනම් හිත නොපහන් කරන දේවල් අපි සිද්ධ කරනවා. ඒ කියන්නේ ලෝකේ කාමය ඇසුරු කරමින්, නොඑක් ආකාරයට අකුසල ධර්මයන් ඇසුරු කරමින් අපි මානසික සතුට, මානසික සන්තෘප්තිය හොයාගෙන යනවා. අන්න ඒ විදිහට මානසික සන්තෘප්තිය හොයාගෙන යන ලෝකෙට ඒ තමන්ගේ වැරදි ක්‍රියාකාරකම් නිසා සිද්ධවන්නේ කොයිම මොහොතක හරි දුක, සන්තාපය කියන කාරණාවන්ට මුහුණ දෙන්නට. එනිසා ඒක ප්‍රඥා සම්පන්න ක්‍රමයක් නෙමෙයි. එනිසා ඒක නිවැරදි ක්‍රමයක් බවට පත්වන්නේ නැහැ. අන්න ඒ හේතුව නිසා තමයි අපේ හිත නිවැරදිව ප්‍රසාදවත් මාවතකට පත් කරගත යුතු වෙන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් කෙනෙකුට ලද හැකි උත්තරීතරම දෙයක් තමයි ඔහුගේ සිතේ ඇතිවන ප්‍රසාදවත් බව. ඒ ප්‍රසාදවත් බව වරදවාගත් ප්‍රසාදවත් බවක් නෙමෙයි. ධර්මය අවබෝධ කරනකොට ඒ ධර්ම අවබෝධයේ වැඩිවන්නට තමයි කෙනෙකුගේ සිතේ පහන් බව වැඩි වෙන්නේ. එතකොට ඒ ප්‍රසාදවත් බව දියුණු තියුණු භාවයට පත් වෙන්නේ. තමන්ගේ ජීවිතය පිළිබඳව තමන්ට අවබෝධ වෙන තරමට ඒ පුද්ගලයා නිවුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයාගේ සිත ඇවිස්සුණු සිතක් බවට පත්වන්නේ නැහැ. ලෝකේ එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා හරියට මේ තමන්ගේ හිත පවත්වගෙන යන්නේ බොරවෙච්චි පොකුණක් වගේ. බොරවෙච්චි පොකුණක ඉවුරක් ළඟට ගිහිල්ලා බොරවෙච්චි
වතුර දිහා ඔබ බලනකොට ඔබට මේ පොකුණේ ලස්සන දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ පොකුණ ඇතුලේ ඉන්න මාළු ඒ වගේම තියෙන ස්වභාවයන් ඔබට දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද මේ පොකුණ බොර වෙලා ඔබට පැහැදිලි නැතිකම නිසා. අන්නේ බොර වුණු පොකුණක් වැනි සිත්ත්‍ති පුද්ගලයෙක් ලෝකෙ තුල ඉන්නවා. ඔහුට යහපත අයහපත විනිශ්චය කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ලෝක යථාර්ථය දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අරමුණු වල ගැටෙමින් මේ අත ඔහු මහත් දුකක් විඳිනවා මිසක මොනම විදිහකින්වත් ඔහුට ජීවිතයේ සැනසීම කියන දේ ලබන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද ඒ සිතේ පහන් බවක් ඇත්තේ නැහැ. අරමුණු තෝරා බේරාගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඔහුට ඇත්තේ නැහැ. ඇතැම් වෙලාවට හොඳ දේ කියලා හිතාගෙන එබඳු පුද්ගලයා ජීවිතේ නරක දේවල් කරනවා. නරක දේවල් කියලා හිතාගෙන ඇතැම් වෙලාවකට හොඳ දේවලුත් කරනවා. මෙබඳු ස්වභාවයක් තියෙනකොට ඒ මානසික අවුලක් ඇති කරගත්ත පුද්ගලයෙකුට කිසිම කලෙක නිවැරදි දෙයක් ලබන්නට නිවැරදි අවබෝධයකට පත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසා තමයි අපේ හිත අපි පැහැදුණු පොකුණක්, පැහැදුණු ජලය ඇති පොකුණක් බවට පත් කරගත යුතු වෙන්නේ. යම් කිසි කෙනෙක් හොඳ ප්‍රසාදවත් ප්‍රසන්න ජලය ඇති පැහැදුණු ජලය ඇති පොකුණක් ළඟට ගිහිල්ලා බලනකොට ඔහුට මේ ජලය ඇතුළත දර්ශනය කරන්නට පුළුවන්කම තියෙනවා, දකින්නට පුළුවන්. ඒ ඇතුළේ ඉන්න මාළු, ඒ වගේ මේ ජලය ඇතුළේ තියෙන ලස්සන පරිසරය ඔහුට අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි, මෙන්න මේ වගේ අපේ හිත බොහොම ප්‍රසාදවත් බවට අපි පත් කරගන්නවා නම් අපිට කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව හොඳින් විනිශ්චය කරගන්නට පුළුවන්. අද දවසේදී ඇතැම් විට අපිට කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව විනිශ්චය කරගන්නට බැරුව සිටින්නේ අපේ හිතේ මේ පැහැදුණු බවක් නැතිකම නිසා, නොපහන් බවක් තියෙන නිසා. අරමුණු පිළිබඳව විනිශ්චය කළා දූරදර්ශීව අපිට ඒ අරමුණු දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකට හේතුව තමයි අපි හිතේ නොඑක් සිතුවිලි වැරදි විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම හිතේ නොඑක් විදිහට අර බොරවුන වතුරක් වගේ හිත කෙලස් වලින් බර වෙලා, හිත කෙලස් වලින් බොර වෙලා තියෙනවා. අන්න එබඳු මනසක් තියෙන කෙනෙකුට තමයි ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඔය බොර ගතිය ටික ටික අඩු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසායි චිත්ත මස්ස පසීදති කියලා කිව්වේ. ඔහුගේ හිත පහන් බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රසාදවත් බවකට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රසාදවත් මනසක් ඇති පුද්ගලයෙකුට තමයි ලෝකයේ යථා තත්වය පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. වෙනතුනි, ලෝකයේ පිළිබඳව ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ වැරදි දැක්මක්, වැරදි දෘෂ්ටියක්. ලෝකයේ පිළිබඳව තියෙන මේ වැරදි දෘෂ්ටිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා එක පැත්තකින් පුහුදුන් චිත්තසංතානයක තියෙන සක්කාය දිට්ඨිය විදිහටත්. තවත් පැත්තකින් ඒක අත්තානු දිට්ඨිය හැටියටත් දේශනා කරලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ ධර්මයන් පිළිබඳව අපිට පවත්නා වැරදි සහගත දැකීමක්. ඒ කියන්නේ ආත්ම වශයෙන් අරගත්ත දැකීමක් තමයි සක්කාය දිට්ඨියයි කියලා කියන්නේ. සක්කාය කියන වචනේ පාවිච්චි කරන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයට. සක්කාය කියලා අපි මේක තනි වචනයෙන් හඳුන්වනවා ස්කන්ධ පහක්. මොනවාද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මෙන්න මේ ටිකට අපි කියනවා සක්කාය ධර්ම කියලා, නැතිනම් සක්කාය. එතකොට රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ ලෝකේ සතර මහා ධාතු රූපයක් තියෙනවා නම්, වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූපයන් තියෙනවා නම්, මෙන්න මේ දේවල් වලට කියනවා අපි රූප උපාදානස්කන්ධය කියලා. ඒ කියන්නේ ඔබට අද ඇසුරු කරන්නට භෞතික ලෝකයේ තුල දේවල් ලැබෙනවා නම්, දකින්න රූප තියෙනවා, අහන්න දේවල් තියෙනවා, විඳින්න දේවල් තියෙනවා කියලා ඔබට හිතෙනවනේ. අනේ තියෙන රූපය තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට වේදනා උපාදානස්කන්ධය කියලා කියන ඔබට දේවල් දකිනකොට ඔබට සැප වේදනාවක් නැති වෙනවා. හොඳ ලස්සන රූපයක් දකිනකොට ඔබේ හිතේ සතුටක් ඇති වෙනවා. ඒකට කියනවා සෝමනස්සය කියලා. කියන්නේ ඔබේ හිතේ ඇති වෙන සැප සහගත ස්වභාවයක්. අන්න ඒකට කියනවා සැප වේදනා කියලා. සමහර දේවල් දකිනකොට ඔබට අකමැත්තක් උපදිනවා, දුකක් ඇති වෙනවා. සමහර දේවල් අහනකොට දුකක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා දුක, නැතිනම් දෝමනස්සයයි කියලා. ඒ වගේම සමහර දේවල් ඔබට මේ සැප සහ දුක කියන දේ ගෙනවිත් දෙන්නේ නැතුව මධ්‍යස්ථ භාවයකින් තියෙනවා. අන්න ඒබඳු දේවල් වලට කියනවා උපේක්ෂයි කියලා. ඉතින් ඔබට පේන ඕනම අරමුණක්, ඔබ හිතෙන් දැනගන්න ඕනම අරමුණක් මේ තුනෙන් එකකට අයිතිනේ.
එක්ක ඔබ ඒකේ සතුට වෙනවා, එක්ක ඔබ ඒකේ දුකටපත් වෙනවා. එහෙමත් නැතිනම් ඔබ ඒකේ සැප අරමුණු නොකර දුක කියන දේ නොවිඳ ඔබ උපේක්ෂා සම්පන්නව වාසය කරනවා. එතකොට අන්න ඒ විදිහට සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාත්මකව ඒ ධර්මයේ අසුරු කරන ඔබට ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය කියලා. ඒ වගේම සංඥා උපාදානස්කන්ධය, සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නා ස්වභාවයට, ලෝකේ හඳුනා ගන්නා ස්වභාවයක් තියෙනවා. හඳුනාගනු ලබන්නේ සංඥාව. එතකොට සංඥාවෙත් විවිධ ස්වરૂපයන් දකින්නට පුළුවන්කම තියෙනවා. ලෝකේ නිල් පාට, කහ පාට හැඩතල වශයෙන් ඔබ රූප පිළිබඳව හඳුනනවා. ශබ්ද පිළිබඳවත් ඒ ආකාරයට හඳුනනවා. සමහර වෙලාවට ප්‍රපංච වශයෙන්ුත් අපි හඳුනනවා. ප්‍රපංච වශයෙන් කියලා කිව්වේ මේ මම, මේ මගේ ආත්මය කියලා. මේ ලෝකේ තියෙන දේවල් තමන්ගේ කියලා අල්ලා ගන්නා විදිහටත් ඇතැම් වෙලාවකට අපි හඳුනනවා. ඉතින් පොදුවේ මෙන්න මේ සංඥාවට නැතිනම් හඳුනා ගැනීමේ ලක්ෂණයට කියනවා සංඥා උපාදානස්කන්ධය කියලා. ඒ වගේම ඔබ යම්කිසි අරමුණක් ගත්තාම ඒක හිතින් හිතනකම තියෙනවා. ඒකට කියනවා චේතනාව කියලා. එතකොට ඒ හිතින් ඒ ගැන හිත හිත ඉන්නකම, හිතින් ඒ පිළිබඳ විතර්කණය කරන මේ ගතියට කියනවා සංස්කාර උපාදානස්කන්ධය කියලා. ඒ වගේම මේ දේ පිළිබඳව ඔබ දැනගන්න බවකින් යුක්තයි. ඒ දැනගැනීම් ලක්ෂණේ, දැනගැනීම් ස්වභාවයට කියනවා විඥාන උපාදානස්කන්ධය කියලා. මෙන්න මේ ටිකට දේශනා කරන සක්කාය ධර්ම. එතකොට මෙන්න මේ සක්කාය ධර්ම අරඹය කෙනෙකුට දෘෂ්ටියක් නැති වෙනවා. සක්කාය කියන එක එක අන්තයක්. මේ සක්කාය පිළිබඳව කෙනෙකුට දෘෂ්ටියක් නැති වෙනවා. මොනවද ඇති වෙන දෘෂ්ටීන්? එයාට රූපේ දකිනකොට හිතනවා රූපය කියන එක ආත්මයක් පවතින දෙයක් ඇටේට. රූපය කියන එක ආත්මයක් තියෙන දෙයක් ඇටේට. ඒ කියන්නේ දැන් අද හිතන්නේ රූපං අත්තතෝ සමනුපස්සති කියලා අපි ඒකට කියනවා. මේ ඉන්න රූපෙම තමයි ආත්මය කියලා කෙනෙක් කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකොට එයාට මේ රූපේ ආත්මය නම් මේ රූපේ කැඩිලා යනකොට මොකද වෙන්නේ? මේ ආත්මය කැඩිලා බිඳිලා යනවා. එතනින් එහාට උත්පත්තියකට පත්වන්නේ නැහැ. එතකොට අන්න ඒකට කියනවා රූපය ආත්මවත් කොට ගත්ත වැරදි දෘෂ්ටිය කියලා. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට අද සමාජයේ දිහා බැලුවොත් අපිට භෞතිකවාදී දර්ශනයක් තියෙන අයගේ ගොඩක් වෙලාවට මේක දකින්නට පුළුවන්. මිත්‍යා දෘෂ්ටියක් විදිහට අපි ගත්තොත් එහෙම මේක උච්ඡේද දෘෂ්ටියට අයිති වෙන දෙයක්. රූපය ආත්මයක් හැටියට කල්පනා කරනකම. ඔවුන් මරණින් මත්තේ උපදිනවා කියලා පිළිගන්නට සූදානම් නැහැ. ඔවුන් දකින්නේ මේ ආත්මය, මේ කෙනා තමයි මේ කය කියලා කියන්නේ. නැත්නම් මේ රූපය පේන්න තියෙන මේ රූපය තමයි කෙනා. ඔය රූපේ මරණින් මස්සේ කැඩිලා බිඳිලා විනාශයට පත් වෙලා යනවා. ඊට පස්සේ ආයෙ උතන කෙනෙක් ආයෙ කවුරු කොහෙවත් ගිහිලා උපදිනවා එහෙම නෙමෙයි කියලා හිතාගත්ත අඥාන පිරිසකුත් ලෝකෙ තුල ඉන්නවා. එතකොට අන්න එබඳු මට්ටමේ දෘෂ්ටිය වර්ධවාගත්ත පුද්ගලයින්ට ඒ වර්ධවාගත්ත දෘෂ්ටිය ඒකාන්තයෙන් දුක් පිණිස පවතින දෙයක් විදිහටයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ උච්ඡේද දෘෂ්ටිය අපි වරදවාගත්ත ආත්ම දෘෂ්ටියක් නැතිනම් ඒකට කියනවා සක්කාය දිට්ඨියක් කියලා. එතකොට ඊළඟට පවතින දෘෂ්ටිය තමයි අපිට හිතෙනවා රූපවන්තං වාත්තාන සමනුපස්සති, ආත්මය කියන එක වෙනම තියෙනවා. හැබැයි ආත්මය කියන එක රූපවත්. ඒ කියන්නේ අපිට ආත්මය කියලා එකක් වෙනම තියෙනවා. ඒක භවයෙන් භවයට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක අද දවසේදී මේ විදිහට රූපවත් වෙලා තියෙනවා. ඒ තියෙන ආත්මය මේ විදිහට අද රූපයක් විදිහට පෙනී සිටිනවා. ඉතින් මැරෙනවා කියනකොට මේ රූපේ නැති වෙලා යන්න පුළුවන්, ආත්මයේ වුණාට තව තැනකට යනවා කියලා හිතාගෙන ඉන්නවා. සමහර වෙලාවට අපේ බෞද්ධයොත් කතා කරන්නේ මැරුණාට පස්සේ ප්‍රාණකාරය ඇවිදිනවා, ආත්මය ඇවිදිනවා, දවස් හතක් ගෙවල් වටේට ඉන්නවා. ඔන්න උබඳු එබඳු ඌ දෘෂ්ටීන් ඇති කරගන්නවා. ඒ දෘෂ්ටි ඒ විදිහට ඇති කරගන්නේ මෙන්න මේ තියෙන ආත්ම දෘෂ්ටිය නිසා. මේකට කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් කියලා. මේකට කියන්නේ වැරදි දැක්මක් කියලා. එතකොට ඒ විදිහේ ආත්මය කියලා එකක් අපි කතා කරනවා කෙනෙක්, මේක වැරදි දෙයක්. මේක සාස්වත දෘෂ්ටියට අයිති දෙයක්. රූපේ කියන එක ආත්මයක් කොට දකින්නේ නැහැ. ආත්මය කියන එක වෙනම තියෙනවා. හැබැයි ආත්මයට අද මේ රූපය අයිති. එතකොට මේ රූපේ නැති වෙලා යනකොට, මැරෙනකොට, මේ රූපේ වෙනස් වෙලා කැඩිලා බිඳිලා යනකොට මොකද වෙන්නේ? එයාට ආත්මය කියන දේ වටේට තියෙනවා, තව තැනකට යනවා, මිය ගිය
මේ ප්‍රාණකාරය කියලා අපි කියනවා, ආත්මය කියලා කියනවා. ඉතින් එක එක විදිහට ඕක හඳුන්වන්නට අපි උත්සාහවත් වෙනවා. කෙසේ වෙතත් අපේ තියෙන ඒ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය වැරදි දැක්මක්. ඒකට කියනවා අපි සක්කාය දිට්ඨියට අයිති කොටසක් කියලත්, අත්තානු දිට්ඨියට අයිති කොටසක් කියලා. ඒ දෘෂ්ටියේ ස්වභාවය තමයි අර විදිහට ආත්මය කියන දේ වෙනම තියනවා, ඒක උපදිනවා, ඒක යනවා, එහාට ගමනක් තියෙන දෙයක්. හැබැයි මේ රූපය කියන එක ඒ ආත්මයට අයිති දෙය මිසක ආත්මය නෙමෙයි කියලා හිතනවා. ඒකට අයිති දෙයක් තමයි රූපේ නිසා තමයි රූපවන්තං වාත්තානම් රූපවත් ආත්මයක් තියනවා කියලා හිතන කම කියලා කිව්වේ. එතකොට මෙන්න මේ විදිහටත් ලෝකේ කෙනෙක් දෘෂ්ටිගතව ඉන්නවා. ඒ විදිහටම තවත් කෙනෙක් ඉන්නවා, අත්තනිවා රූපං සමනුපස්සති, ආත්මයේ කෙරෙහි තමයි මේ රූපය පිහිටා තියෙන්නේ. ඒ කියන්නේ ආත්මය කියන එකක් වෙනම තියෙනවා, ඒ ආත්මය මත මේ රූපය පිහිටලා තියෙනවා. හරියට දැන් මලක් තියෙනවා වෙනම, මලේ සුවඳ කියලා එකක් තියෙනවා. මලේ සුවඳ වෙනම තියෙනකොට, මල වෙනම තියෙනකොට, එතකොට දුවක් මේ සුවඳ පවතින්නේ මල මත කියලා හිතනවා වගේ. ආත්මය කියලා වෙනම එකක් තියෙනවා. අපි විඳින කම, හඳුනන කම, හිතන කම, දැනගන්න කම, මේ දේවල් තමයි ආත්මය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ආත්මය මත පිහිටපු දෙයක් තමයි රූපය. එතකොට මේ රූපය කියන දේ ආත්මය අනුව ගියපු, ආත්මය මත පිහිටපු දෙයක් හැටියට කෙනෙක් කල්පනා කරනවා. අන්න ඒ විදිහට කල්පනා කරපු කෙනෙකුත් ඉන්නේ ශාස්ත්‍ර අන්තයේ තුල. ඒ වගේම තවත් කෙනෙක් හිතාගෙන ඉන්නවා රූපස්මින්වා අත්තානම් කියලා. ඒ කියන්නේ රූපය කෙරෙහි තමයි, නැත්නම් රූපය ඇතුලේ තමයි මේ ආත්මය කියන එක තියෙන්නේ. හරියට කරඬුවක් ඇතුලේ මණිකක් තියෙනවා වගේ මේ කය ඇතුලේ, මේ රූපය ඇතුලේ තියෙන ආත්මය කියලා එකක්. එතකොට මේ කය නැති වෙලා ගියාට ඔය ආත්මය නැති වෙන්නේ නැහැ. ඒක තව තැනකට යන්න පුළුවන්කම තියෙනවා. සමහර ලාවට අපි කියන්නේ මේකේ පණ තියෙනවා කියලා. එතකොට ඒ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා, මේක ඇතුලේ පුද්ගලයෙක් ඉන්නවා, මේ ප්‍රාණය තියෙන විඳිනු ලබන පුද්ගලයෙක් මේ කය ඇතුලේ ජීවත් වෙනවා කියලා හිතනවා. මේක ඇතුලේ ඇසුරු කරගෙන ඉන්නවා කියලා හිතනවා. මෙන්න මේකට කියනවා පින්නතුනේ ආත්ම සංකල්පනාවන් කියලා. එතකොට දැන් රූපය ඇසුරු කරගෙන ওই විදිහට හතර ආකාරයකට කෙනෙකුට ආත්ම සංකල්පනාවන් බැස ගන්නවා. රූපෙම ආත්මය කියලා හිතනවා, නැතිනම් ආත්මෙ වෙනම තියෙන එකකට රූපය අයිති කියලා හිතනවා. එහෙම නැතිනම් ආත්මය කෙරෙහි ආත්මය තමයි විඳිනු ලබන හඳුනන හිතන දැනගන්න ස්වභාවය, අන්න ඒ දේවල් මත පිහිටපු දෙයක් තමයි අද රූපය කියලා කියන්නේ කියලා හිතනවා. එහෙම නැතිනම් රූපය කියන දේ තමයි තියෙන්නේ, ඒ රූපය ඇතුලේ වෙනම තියෙන ආත්මය කියලා කොටසක් කියලා කෙනෙක් කල්පනා කරනවා. මෙන්න මේ විදිහට කතා කරන හතරාකාර දැක්මක් රූපය පිළිබඳව හිතන විදිහින් තියෙනවා. මේකනේ පින්නතුනේ පුහුදුන් චිත්තසංතානයක මනස එළියේ දකින රූප පිළිබඳව ඔහුට මේ ආත්ම දෘෂ්ටිය ඇති වෙනවා. එතකොට මේ ඇති වෙන ආත්ම දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒ ඇති වෙන ආත්ම දෘෂ්ටියට සක්කාය දිට්ඨිය කියනවා. එළියේ ලෝකයේ තුල ජීවත් වෙන සත්වයෝ, ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා කියලා වරදවා ගන්න දෘෂ්ටියට තමයි ඒ සක්කාය දිට්ඨියයි කියලා කියන්නේ. එතකොට ඔබට පණ තියෙන මේ ආත්මයන් ඇති පුද්ගලයින් සත්ව සංකල්පනාවන්ගෙන්, සත්ව සංයතියෙන් යුක්ත පුද්ගලයෝ ලෝකේ පවතිනවායයි කියලා ඔබට දෘෂ්ටිගත වන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආකාරයට දෘෂ්ටිගත වන ඔබට ඒ සක්කාය දිට්ඨිය හේතු කරගෙන සසරේ පැවැත්ම කියන දේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ධර්මය කියන දේ වැහෙන්නට ඒ සක්කාය දිට්ඨිය හේතුවක් බවට පත් වෙලා තියෙනවා. මේ රූපය පිළිබඳව මේ විදිහට රූපය ඇසුරු කරගෙන පැවතුනා වගේම ඒක වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාණය කියන මේ ධර්මයන් අරඹයාත් පවතින්නට පුළුවන්කම තියෙනවා. ඒව අරඹයාත් පවතිනවා. ඒ කියන්නේ විදිනකම අරගෙන බැලුවොත් වේදනං අත්තතෝ සමනුපස්සති, වේදනාව ආත්මයක් හැටියට කෙනෙක් හිතනවා. ඒ කියන්නේ මේ විඳින්නේ මම තමයි, විඳින්නේ ආත්මයට තමයි මේවා විඳින්න පුළුවන්කම තියෙන. ඒකයි වේදනං අත්තතෝ සමනුපස්සති කියලා කිව්වේ. එහෙමත් නැතිනම් ආත්මය කියලා වෙනම එකක් තියෙනවා. වෙනම තියෙන ආත්මය තමයි මේ දේවල්, ලෝකේ තියෙන දේවල් විඳින්නේ. සැප දුක් උපේක්ෂා දේවල් අරමුණු විඳින්නේ ආත්මය තමයි. ඒ විඳින්නේ මගේ කෙනා තමයි කියලා අපි හිතනවා. එතකොට මෙන්න මේ විදිහට වේදනාව ආත්මයක් කොට හිතනවා කෙනෙක්. ඒ වගේම ආත්මවත් වූ ස්වභාවයක් තියෙනවා වේදනාවට. එතකොට මේ විදිහට කල්පනා කරනවා එක එක්කෙනා එක එක දෘෂ්ටි ආකාරයකට. ආත්මය කියන එක වෙනමම හඳුනනවා. වෙනම තියෙන ආත්මයකට වේදනාව අයිති, අර රූපය අයිති කිව්වා වගේම වේදනාව අයිති ආත්මයට.
ආත්මය කියන්නේ වේදනාව නෙමෙයි. මේ විදිහට කෙනෙකුට දැක්මක් තියෙනවා. ඒ වගේම විඳිනකම කෙරෙහි තමයි ආත්මය කියන දේ පිහිටලා තියෙන්නේ. නැතිනම් විඳිනකම කෙරෙහි තමයි ආත්මය කියන දේ පිහිටලා තියෙන්නේ. ආත්මය කෙරෙහි තමයි විඳිනකම පිහිටලා තියෙන්නේ. ওই විදිහට දෙපැත්තකට ওই දෘෂ්ටි නැතිවන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ වේදනාව මත ආත්මය තියෙනවා. ඊට පස්සේ ආත්මය මත වේදනාව තියෙනවා. මෙන්න මේ ආකාරයට පවත්වන මේ වැරදි දැක්ම වේදනාව පිළිබඳවත් හතර ආකාරයකට කෙනෙකුට පවතිනවා. මේ විදිහටම හඳුනනකම, ඒ වගේම හිතනකම, දැනගන්නකම කියන මේ ධර්මයන් අරඹයා පවතිනකොට මේකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. ආකාර 20කින් පවත්වන සක්කාය දිට්ඨිය. දැන් සක්කාය එකක්, සක්කාය පිළිබඳව පවත්වන ආත්ම දෘෂ්ටිය කියන එක තවත් එකක්. සක්කාය කියලා කිව්වේ අර පංච උපාදානස්කන්ධ ධර්මයට. පංච උපාදානස්කන්ධයේ පිළිබඳව පවත්වන ආත්ම දෘෂ්ටියට අපි කියනවා සක්කාය දිට්ඨිය කියලා. එතකොට කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට ඉස්සෙල්ලාම දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ සක්කාය දිට්ඨිය කියන දේ. ඒ කියන්නේ සක්කාය කියන දේ දුරු කරන්නට නෙමෙයි පෙන්වන්නේ, ඉස්සෙල්ලාම සක්කාය දෘෂ්ටිය කියන දේ අපිට දුරු කරන්නට අවශ්‍යයි. සක්කාය දෘෂ්ටිය දුරු කරන්නට කියලා කියන්නේ මේ සක්කාය ධර්මයේ පිළිබඳව අපිට තියෙන වැරදි දැකීම දුරු කරන්නට ඕන කියන එකනේ. ඒ කියන්නේ මේක ආත්මයක් හැටියට මේ කල්පනා කරනකම අපි ඉවත් කරන්නට අවශ්‍යයි. එහෙනම් ආත්මයක් හැටියට අපි දකිනකම පිළිබඳව අපිට ඉවත් කරලා දකින්නට අවශ්‍ය නම්, ප්‍රඥාව උපදව ගන්නට අවශ්‍ය නම් අපි මොකද්ද මෙතන පැවැත්විය යුතු දර්ශනය බවටපත් වෙන්නේ? අපිට මේ මහා නිර්දේශපාලි මොග්ගරාජ සූත්‍ර නිර්දේශයේ දිහා බලනකොට අපට හොඳ වටිනා දහම් කරුණු රාශියක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට රූපේ පිළිබඳව තියෙන මේ ආත්ම සහගත දෘෂ්ටිය නැතිනම් සක්කාය දිට්ඨිය දුරු කරගන්නට බොහෝ සෙයින් උපකාර වෙන. ඒ තුලදී කතා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නොඑක් සූත්‍ර දේශනාවන් අනුසාරයෙන් කොහොමද මේ ලෝකේ මේ අනාත්ම සංඥාව නැතිනම් ආත්ම දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධව යන දෙන්නේ අනාත්ම සංඥාව කියලා කියන්නේ. මේක අපි තේරුම් ගන්න කියලා. මුලින්ම තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි අනාත්මයි කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. අනාත්මයි කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. අනාත්මයි කියලා කියන්නේ ආත්ම භාව වශයෙන් පවත්වන දෙයක් පෙන්වන්නට තැනක් නැහැ කියන එක. ඒ කියන්නේ ආත්මයක් කියලා දෙයක් තියෙනවා කියන තැනකින් පෙන්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇයි යමක් ආත්මයක් නම්, ආත්මවත් දෙයක් නම් හෝ ආත්මනීය දෙයක් නම් ඒ දේ තමන්ට අවශ්‍ය විදිහට පවත්වන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒ කියන්නේ දෙයක් මේ දේ තමන්ගේ ආත්මය නම්, ඒ වගේම තමන්ගේ ආත්මයට අයිති දෙයක් නම් මේ පවතින දේවල්, අන්න ඒ දේවල් තමන්ට අවශ්‍ය විදිහට තමන්ට ඕන විදිහට තියාගන්නට පුළුවන්කම තියෙන්නේ. නමුත් විනතුනි ලෝකේ ඔබට පුළුවන්ද තමන්ට ඕන විදිහට මේ ලෝකේ පවත්තන්න? එක පුංචි දෙයක් හරි ඔබට ලෝකේ තමන්ට අවශ්‍ය විදිහට තියාගන්නට පුළුවන් නම්, එක රූපයක් හරි අනිත්‍ය බවට පත් වෙන්නේ නැති විදිහට ඔබට තියාගන්න පුළුවන් නම්, කවදාවත් මේ නිර්වාණය කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙත් නැහැ, ඒක අවශ්‍ය වෙන්නෙත් නැහැ. හැබැයි ලෝකේ කිසිම දෙයක් ඔබට අවශ්‍ය විදිහට පවත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක තමයි රූපේ තියෙන අනාත්ම ස්වභාවය කියලා කියන්නේ. ඒක හේතු නිසා හටගත්තොත් යම් ධර්මයක්, ඒ ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක ඔබට පුළුවන් කමක් නැහැ ඕන විදිහට පවත්වාගෙන තියාගන්න. එහෙම පුළුවන්කම තිබුණා නම් ලෝකේ ඉන්න අය හොඳයි කියලා හිතන රූප, තමන්ට කැමති රූප ඒ විදිහටම තියාගනී, ඒ දේවල් නොවෙනස්ව පවත්වා ගන්නට පුළුවන් විදිහට. නමුත් එහෙම කරන්නට පුළුවන් කමක් නැහැනේ. ඒ රූප වෙනස් වෙනකොට, විපරිණාමයටපත් වෙනකොට තමන්ගේ ජීවිතයට දුක ගලාගෙන එනවා. පින්නතුනේ ඔබට පුළුවන් කමක් නැහැ අඩුම තරමේ මම මගේ කියලා පෝෂණය කරන ඔය කයවත් ලෙඩ නොවී තියාගන්නවා කියන එකක් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ලෝකයාට ලෙඩවීම කියන දුක්, මරණය කියන දුක්, මේ හැම දෙයක්ම උරුම වෙනවා. ඒ හැම දෙයක්ම ලෝකයාට විඳින්නට සිද්ධ වෙනවා. එතකොට මේක ආත්මනම් හෝ ආත්මයකට අයිති දේවල් නම් මේක ඇතුලේ තියෙන්නේ, පින්නතුනේ කවදාවත් ඒක වෙන්න පුළුවන් කමක් නැහැ. කෙනෙකුට අයිති නම්, කෙනෙකුට තුල තියෙන දෙයක් නම් මේ කතා කරන්නේ, කවදාවත් මේක වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ඒක තමන්ට අයිති නම් තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන්කම තියෙනවනේ.
අනිත් එක තමයි මේ රූපය හැදෙන්නේ කොහොමද? මේ රූපය හැදෙන්නේ කනබුන ආහාර ප්‍රත්‍යයෙන්. හැබැයි කවදාවත් කනබුන ආහාරය කියන එක ආත්මයක් නෙමෙයිනේ. ඒක ආත්මයක් හෝ ආත්මයකටයිති කෑලි කනබුන ආහාරයේ තිබුණේ නැහැ. ඒක අනාත්මයි කියලා කියන නිසා. ඒ කියන්නේ ඒ කනබුන ආහාරයේ කෙනෙක් පුද්ගලයෝ හිටියේ නැහැ. ඉතින් කනබුන කෙනෙක් පුද්ගලයෙක් නොවුණු අනාත්ම ආහාරය නිසා හැදෙන මේ කය ආත්මයක් වෙන්න පුළුවන් කමක් නැහැ කොහොමදවත්. ඔන්න ඔය විදිහට අපිට බලනකොට අපිට පේනවා මේ රූපයේ තියෙන අනාත්ම ලක්ෂණය, රූපයේ තියෙන මිත්‍යා දැක්ම දුර වෙලා අපිට යථාර්ථය තේරුම් ගන්නට පුළුවන් කමක් තියෙන විදිහට මේ දැක්ම දකින්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි යමක් තොපගේ නෙමෙයි නම් එය පහ කරව. යංගෝ භික්කවේන තුම්හාකං තම් පජහත. එතකොට යමක් අපේ නෙමෙයි නම් ඒක දුරු කරන්නට කියලා අපිට දේශනා කරනවා. මහන්නේ මොකද්ද ඔබලගේ නොවෙන්නේ? ඒ කියන්නේ දැන් තමන්ගේ නොවෙන්නේ මොනවද කියලා අහලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහන්නේ රූපය කියන දේ ඔබලගේ නෙමෙයි. ඒ නිසා රූපය කියන දේ දුරු කරන්න. ඒ වගේම වේදනා සංඥා සංස්කාර විඥාන කියන දේවල් ඔබලගේ නෙමෙයි. ඒ දේවල් දුරු කරන්න. ඒ වගේම දේශනා කරනවා, මහන්නේ ඇස ඔබලගේ නෙමෙයි. මේ ඇස දුරු කරන්න. රූපය ඔබලගේ නෙමෙයි. රූප දුරු කරන්න. චක්කු විඥානය ඔබලගේ නෙමෙයි. චක්කු විඥානය දුරු කරන්න. ඒ වගේම චක්කු සංපස්සේ ඔබලගේ නෙමෙයි. චක්කු සංපස්සේ දුරු කරන්න. චක්කු සම්පස්සයෙන් උපන් වේදනාවක් තිනවනවා, වේදනාව දුරු කරන්න කියලා මේ විදිහට දේශනා කරපු සූත්‍ර අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට පින්නතුනේ අපිට මේ කාරණා විමසනකොට අපිට පේනවා මේ අපිට අයිති නොවන අපේ නොවන ධර්ම ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කොහොමද කියලා. භික්ෂුන් වහන්සේලාගෙන් උදාහරණයක් නැතිනම් ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ, මහණෙනි ඔබලට මේ ජේතවනාරාමේ තියෙන දැව දඬු තනකොළ වගේ දේවල් කවුරු හරි ඇවිල්ලා අරගෙන යනවා නම් ඒ දේවල් අරගෙන යනකොට මහණෙනි ඔබලට හිතෙනවද මේ මිනිස්සු අපිව අරගෙන යනවා කියලා? මේ මිනිස්සු මාව අරගෙන යනවා, අපේ දේවල් අරගෙන යනවා කියලා හිතනවද මේ තනකොළ දැව දඬු ටිකක් අරගෙන ගියොත් එහෙම? ස්වාමීනි ඒක එහෙම වෙන්නේ නැහැ. ඇයි? ඒ දේවල් අපි නෙමෙයි, ඒ දේවල් අපේ කියලා ගන්න සුදුසු දේවල් නෙමෙයි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. පින්නතුනි අන්න ඒ ස්වභාවයම තමයි මේ අපි ඇසුරු කරන ධර්මයන්ගේ පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ තින කට්ඨූපම කොට භික්ෂුන් වහන්සේලාට ධර්මදේශනා කරනවා. ඒ නිසා මේ ලෝකයේ ස්වභාවය තමයි අපි ඇසුරු කරන දේවල් හරියට අර තින කට්ඨ සම ස්වභාවය. ඒ කියන්නේ තනකොළ සහ දැව දඬු වල තියෙන අනාත්ම ලක්ෂණය වගේ තමයි මේ රූපයේහි තියෙන අනාත්ම ලක්ෂණයත්. ඒක කිසිම ආත්ම වශයෙන් ගන්නට සුදුසු තැනක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි ඒක අපේ නොවෙන්නේ. ඒ නිසා තමයි ඒ දුරුකල යුත්තක් බවට පත් වෙන්නේ. එතකොට ඒ දුරුකල යුතුයි කියලා කියන්නේ පින්නතුනේ ඒක දුරු කරන ප්‍රතිපදාව පිළිබඳව අපිට නුවණක් තියෙන්නට ඕනේ. යමක් අපේ නෙවෙයි නම් අපේ නොවන දේ දුරු කරන්නට ඕනේ. අපේ නොවන දේ අපේ කියලා හිතාගෙන හිටියහම මොකද වෙන්නේ? අපේ කියන දේ අපේ කියලා හිතාගෙන ඉන්නකොට පින්නතුනේ අපි හිතනවා අපේ නොවන දේ අපේ විදිහට පවත්වා ගන්නට. අපේ විදිහට පවත්වා ගන්නට හිතාගෙන ඉන්නකොට ඒ දේ ඕනම වෙලාවක අපිට දුක කියන දේ ගෙනල්ලා දෙන්නට පුළුවන් දෙයක් බවට පත් වෙනවා. ඒක මහා වැසණයකට පත් කරන දෙයක්. අපිව මහා කරදරයකට ඇදලා දාන දෙයක්. ඒ පිළිබඳව අපි අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ පිළිබඳව අපි දන්නේ නැහැ. හරියට ඒක වදකේක් කොට අපි දකින්නේ නැහැ. පින්නතුනි ඒක නිසා අපි මේ ස්වභාවය දකින්නට ඕනේ වදකේක් හැටියට. එක්තරා සිටුවරයෙකුට පසමිතුරු වුණ එක සතුරු වුණ මිනිස්සෙකුට හිතෙනවා මේ සිටුවරයව විනාශ කරන්නට ඕනේ කියලා. මෙහෙම කල්පනා කරලා මේ මිනිස්සයා කල්පනා කරනවා මොහුට ආරක්ෂාව බොහොම වැඩි. ඉතින් මොහු මට එළියෙන් ගිහිල්ලා එකපාර විනාශ කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා මේ සිටුවරයව විනාශයට පත් කරන්න නම් මං ඔහුගේ මිතුරෙක් බවට පත්වන්නට ඕනේ. මෙහෙම කියලා කල්පනා කරලා 16ක් හැටියට ඒ සිටු මාලිගාව තුළ ඒ සිටුවරයා ළඟ සේවයට ඌ යනවා. එතන 16ක් විදිහට සේවයට ගියාම ඔහුගේ සිත් දිනා ගන්න විදිහට ਉਹ සියලු කටයුතු සම්පාදනය කරනවා. සියලු ආකාරයෙන් කටයුතු කරගෙන හැම කටයුත්තකටම උදව් උපකාර කරගෙන ඉන්න මේ සේවකයාව දකින මේ පුද්ගලයාට ඔහුගේ හිත අර සේවකයා පිළිබඳව බොහොම ප්‍රසාදයට පත් වෙනවා.
ඒ සියලුම දේවල් වල කටයුතු කරන්නට ඔහුගේ කටයුතු පිළිබඳව ප්‍රධාන තැනක් ඒ පුද්ගලයාටම පවරනවා. ඉතින් මේ පුද්ගලයා උදේම නැගිටිනවා, ඒ වගේම ඔක්කොටම පස්සේ තමයි නිදාගන්නේ. සියලු කටයුතු පිළිබඳව ආදරෙන් හොයලා බලනවා. දැන් මෙන්න මේ විදිහට ඉන්නකොට මේ පුද්ගලයා ඉතාම විශ්වාස කටයුතු කෙනෙක් බවට පත් වෙනවා. අනිත් අයට වඩා ප්‍රධානතම ඔහු පිළිබඳව සිටුවරයා පිළිබඳව දන්න සේවකයා බවට මේ සේවකයා නොබෝ කලකින් පත් වෙනවා. මෙන්න මෙහෙම විශ්වාස කටයුතුම සේවකයා බවට පත් වුණාම ඔහුගේ පුද්ගලික කටයුතු පවා පැවරෙන්නේ මේ සේවකයාට. ඒ විදිහට ඔහු ඒ සේවකයා පිළිබඳව සතුටින් ඉන්න සිටුවරයා දවසක් නිින්දට යනකම් ඉඳලා අවස්ථාව බලලා ඒ සිටුවරයව ඔහු ඝාතනය කරනවා. සිටුවරයා මරණයට පත් කරනවා. මරණයට පත් කළා ඔහු පැනලා යනවා. අර යම්කිසි විදිහකින් අර සේවකයා හොඳින් වැඩ කරන කාලේ ජීවත් වුණා නම් අපි කියනවා ඒ හොඳ සේවකයෙක් කියලා. හැබැයි හොඳ සේවකයෙක් වුණ කාලෙදිත් අර සතුරු වූ වදකයාම නෙමෙයිද හිටියේ. සිටුවරයා සමීපේ සේවය කරනකොට හොඳින් සේවය කළෙත් ඔහු හිතේ තියෙන වදක චේතනාව ඇතුවම තමයි. වදක චේතනාව ඇතුව ඒ විදිහට සේවය කරපු ඒ සිටුවරයාට, සේවය කරමින් හිටපු ඒ පුද්ගලයා හොඳින් සේවය කරන කාලෙදිත් සතුරු වූ වදකයාම තමයි. ඒ වදක බව ඔහුගෙන් මිදිලා තිබුණේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි ඇසුරු කරන මේ ස්කන්ධ ධර්මතාවයන් ටික. අපි මම මගේ කියලා පෝෂණය කරන ලෝකය අන්න ඒ වගේ සතුරු වූ වදකයක් වගේ. සතුරු වූ වදකයක් කියලා කියන්නේ ඒක ඕනම මොහොතක දුකක් ගෙනල්ලා දෙන්නට පුළුවන්කම තියෙනවා. අද අපි හොඳයි කියලා ඒක ආස්වාදනය කරමින් ඒක අපි වෙත ලං කරගන්නට අපි උත්සාහවත් වන්නට පුළුවන්. මම මගේ කියාගත්ත දේවල් පිළිබඳව වැඩිපුර අපි නැඹුරු වෙලා ඒ දේවල් රකින්නට උත්සාහවත් වන්නට පුළුවන්කම තියෙනවා. ඒ කොතෙක් ඒ දේවල් එහෙම තිබුණා ඒ බවට අපි පත් වුණත් පින්නතුනේ ස්වභාවය තමයි ඒ දේවල් ඕනම වෙලාවක අර විදිහේ දුක කියන දේ තමන්ගේ ජීවිතයට ගෙනවිත් දෙන්නට පුළුවන්කමකින් යුක්ත බව. එනිසා ඒක සතුරු වදකයක් කොට දකින්නට අවශ්‍යයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන මේ ස්කන්ධ ධර්මයෝ සතුරු වූ වදකයක් වගේ. ඒ කියන්නේ ඔබට ප්‍රියමනාප විදිහට මේ ලෝකය හදලා දීලා ඒ දේවල් හැබැයි ඔබ යටතේ පවත්වන්නට බැරි කරලා තියෙනවා. මොකද හේතු නිසා හටගත්ත දේවල් හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත නම් ඒ දේවල් ඔබට ආත්ම හෝ ආත්මනීය බවට පත් වෙන්නේ නැහැ. ඒ දේවල් වෙනස් වෙලා යනකොට ඔබට ඕන විදිහට රැක ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එකම සැපසහගත වේදනාව ඔබට පුළුවන් ද පින්නතුනේ පවත්වා ගන්න? එකම සැපසහගත සංඥාව ඔබට පුළුවන් ද ජීවිතේ තියාගන්න? ඒ වගේම එකම සැපසහගත දේ පිළිබඳව ඔබට හිතන්න, ඒ පිළිබඳව දැනගන්න විඳින්න පුළුවන් කමක් තියනවද? ඔබ හිතලා බැලුවොත් ඔබටම පෙනෙයි ඒ දේවල් හටගෙන නැතුව යන ධර්ම ඔබට ඕන විදිහට ඔබට පවත්වන්න බෑ කියලා. එහෙනම් ඔබට පවත්වන්නට බැරි ධර්ම හැමදාම ඔබ උත්සාහවත් වෙලා තියෙන ඔබේ ජීවිතය තුළ ඔබට අවශ්‍ය විදිහට පවත්වන්නනේ. ඔබේ ජීවිතය තුළ ඒ දේවල් ඕන විදිහට තියාගන්නට තමයි උත්සාහවත් වෙලා තියෙන්නේ. උත්සාහවත් වෙනකන් හොඳයි, උත්සාහය අතහැරුණොත් ඔබේ ජීවිතයේ දුකෙන් පිරලා යනවා. මරණයට පත් වෙනකොට හැමදාම සැප හොයාගෙන ගියපු මිනිස්සුන්ට ඇත්ත තේරුම් යනකොට මහා දුකකට, මහා වෙහෙසකට පත් වෙනවා. මොකද ඔවුන්ගේ උත්සාහය සංසිඳිලා තවදුරටත් උත්සාහවත් වෙන්නට ඔවුන්ට වාරු ඇත්තේ නැහැ. ඔවුන්ට තවදුරටත් සැප කියන දේ උපද්ද ගන්න පැත්තක් පේන්නේ නැහැ. මොනතරම් මානසික පීඩනයක් සහ මොනතරම් මානසික ආතතියක් එතන ගොඩනගෙනවද? ඒක තමයි පින්නතුනේ මේ දේවල් සාරයි කියලා හිතාගත්තාම අපිට ලැබෙන දේ. ඉතින් මෙන්න මේ විදිහේ සාරවත් බවකින් ජීවත් වෙන ලෝකයට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න මෙතන මේ ආත්ම දෘෂ්ටියක් ගොඩනැගෙන්නට නැති බුදු පවත්නා ධර්මතා සමූහයක් පමණයි. ඒ කියන්නේ සුද්ධ වූ ධර්මතාවයන්ගේ පැවැත්මක් විතරයි තියෙන්නේ. මේ ධර්මය හේතු නිසා සකස් වෙන ධර්මය. ඒක මම මගේ වශයෙන් ගන්න සුදුසු දේවල් නෙමෙයි කියලා අපිට පැවැත්මක් පෙන්වුවා. එතකොට ඒ ධර්මයන්ගේ පැවැත්ම තේරුම් ගන්නකොට ඒ ධර්මයන් අරඹයා අපට පුද්ගල බවක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒ ධර්මයන් අරඹයා පුද්ගල බවක් ගොඩ නැගෙන්නේ නැහැ කියලා කියන්නේ අපට ඒ දේවල් තුළින් අපේ ජීවිතයට දුක ගේන්න පුළුවන් වටපිටාවක් අපි හදලා නැහැ කියන එක. අපිට එහෙම දුක ගේන්න පුළුවන් වටපිටාවක් ගොඩ නැගෙන්නේ නැත්තේ කොහොම දැක්මක් ඒ දේවල් පිළිබඳව තිබුණොත්ද කියන එක පිළිබඳව අපිට ටිකක් විමසා බලන්නට වෙනවා. අන්න එතනදී තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු
තෘණ කාෂ්ඨ සමාන කොට දේශනා කරපු ධර්මයන් පිළිබඳව නැතිනම් වේලි තනකොළ දර දැවදඬු විදිහට දේශනා කරපු කාරණාව පිළිබඳව අපිට තේරුම් ගන්න එක වැදගත් වෙන්නේ. ඒ දේවල් කිසිම වටිනකමක් නැති තමන්ගේයි නොගන්න නොගත හැකි දේවල්. කැලේ තියෙන දිරල යන ගහකට අපි කියන්නේ නැහැනේ මමයි කියලා. පිනතුනි නමුත් අපිට මේ දිරා යන රූපයකට අපි මමයි කියලා කියනවා. මේ තැන් දෙකේම තියෙන එකම ස්වභාවය එකම ධර්මතා ටික. හැබැයි එකම ධර්මතාවයක් අපි මම කියලා මගේ කියලා පරිග්‍රහණය කරලා තියෙනකොට තව තැනක පරිග්‍රහණය කරලා නැහැ. ඒ නිසා එකක් දිරනකොට අපිට දුක එන්නේ නැහැ. තව එකක් දිරනකොට අපිට දුක ඇවිල්ලා තියෙනවා. හැබැයි රූපයේ යථාර්ථයේ තේරුම් ගත්ත කෙනෙකුට මේ දෙකම එක සමානයි මිසක මේ දෙක දෙකක් විදිහට පේන්නේ නැහැ. ඒක තමයි මේ ශාසනයේ තියෙන විශේෂත්වය. ලෝකයා රූපය බිඳීම හමුවේ අනේ මම නැති වෙනවා මගේ දේවල් නැති වෙනවා කියලා කොච්චර දුකට වෙහෙසට විඩාවටපත් වෙනවද මේ කාලවකවානුව මහත් රෝග වෙසනයක් ඇවිල්ලා තියෙන කාලවකවානුව. ඉතින් මහා රෝග වෙසනයකට මුහුණ දීලා ඉන්න මේ කාලේ කොච්චරනම් මිනිස්සු දුක බය පීඩණය මේ දේවල් වලට ලක් වෙනවද තමන්ගේ ජීවිතේ මොනතරම් දුක කියන දේ උරුම කරගන්නට ඕන උත්සාහවත් වෙනවද සැනසීම කියන දේ හොයාගන්නට බැරුව මිනිස්සු ලත වෙනවද මොකද මේකට ධනෙට කරන්නට පුළුවන් දෙයක් නැහැ බලයට කරන්නට පුළුවන් දෙයක් නැහැ ලෙඩවීම කියන දේ කා කරාත් වෙනවා නමුත් ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත්ත කෙනෙකුට මේ පිළිබඳව ආත්ම දෘෂ්ටිය නොපවත්වන කෙනෙකුට කවදාවත් දුක ඇතිවන්නට බය ඇතිවන්නට හේතු ඇත්තේ නැහැ ඔහු පුද්ගල භාව වශයෙන් ඇසුරු කරන්න ලෝකෙ කිසිම දෙයක් නැහැ කොටින්ම ඔහුට මැරෙන්න හෝ උපදින්න පුද්ගලයෝ හම්බ වෙන්නේ නැති නිසා එච්චර නිවෙන්න පුළුවන් දහමක් එච්චර තමන්ගේ ජීවිතයේ තුල දුක නැති කරන්නට පුළුවන් දහමක් තමයි මේ තියෙන්නේ අපිට එහෙනම් අවබෝධ කරගන්නට වෙනවා මේ නිවීම තමා තුල ලබන්න නම් ඒ ධර්මයන්ගේ පවතින යථාර්ථ ස්වභාවය කියන එක ලෝකයේ අපිට පවතින තණ්හාව පවතින්නේ කොහෙද කියන එක විමසලා බලනකොට චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එතන විසමානා නිවිසති ඇහැ කියන එක ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි සාත ස්වභාවයෙන් යුක්තයි එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එතන විසමානා නිවිසති ඒ අස පිළිබඳව තමයි තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ ඒ පිළිබඳව තමයි තෘෂ්ණාව පවතිනවා නම් පවතින්නේ රූප ලෝකේ ප්‍රිය සාත ස්වභාවයෙන් යුක්තයි එතන තමයි තණ්හාව උපදින්නේ එතන තමයි තණ්හාව පවතිනවා නම් පවතින්නෙත් එතකොට දැන් අපට තෘෂ්ණාවේ ඇතිවීම සහ තෘෂ්ණාවේ පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකය අනුව ගිහිල්ලා මේ ඇහැ රූප කියන මේ ධර්මයන් අනුවනේ එතකොට මේ දේවල් තමයි පින්නතුනේ අපිට තෘෂ්ණාව පවත්වන්නට වස්තු විශේෂවන ධර්ම තව විදිහකින් කියනවා නම් මේ වලට කියනවා ලෝකය කියලා එතකොට ලෝකය කියන දේ අපිට ඉස්සෙල්ලා තේරුම් ගන්නට වෙනවා. ඒ කියන්නේ ඔබට අද ලෝකයක් හම්බ වෙනවානේ. බාහිර සැප සහගත දේවල් ගොඩාක් තියෙනවා. දුක ගේන්න පුළුවන් දේවලුත් ගොඩක් තියෙනවා. ඔබ කැමති රූප, ගන්ධ, රස, ස්පර්ශ මේ දේවල් ලෝකෙ තුල පවතිනවා. අකමැති දේවලුත් තියෙනවා. අන්න එහෙම දකින්න ඔබ අකමැති දේවල් නැතුව කැමති දේවල් විතරක් තියාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි කියන තැන ඉඳලා ඔබ ජීවිතේ මහන්සි වෙනවා ඒකට හැකි තාක් ඔබ වෙහෙස වෙනවා මේක තමයි ඔබ ජීවත් වෙනවා කියලා කොටින්ම කියන්නේ මෙන්න මේ ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද ලෝකය කියන්නේ කියලා එතකොට ලෝකය කියලා කියන්නේ මොකද්ද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකය කියලා කියන්නේ වෙන එකක් නෙමෙයි ඇස තමයි ලෝකය රූප තමයි ලෝකය කියලා කියන්නේ මේ දැනගන්නා හිත තමයි ලෝකය කියලා කියන්නේ මේ විදිහට ලෝකය පිළිබඳ බුදුරජාණන් වහන්සේ ලබා දෙන නිර්වචනයක් තියෙනවා. මේ නිර්වචනය තමයි ලෝකය ශුන්‍යයි. ඒක ශුන්‍ය බවට පත් වෙන්නේ ලෝකය කියන එක හිස් දෙයක්. ඒ හිස් අත්ේනවා අත්නියෙනවා ආත්ම වශයෙන් හෝ ආත්මනීය දේවල් වලින් ලෝකය කියන එක හිස් දෙයක් හැටියට. එතකොට මොනවද ලෝකය කියලා කියන්නේ? ඇහැ ලෝකය, රූපය ලෝකය, චක්කු විඥානය නැතිනම් ඒ පිළිබඳව රූපය පිළිබඳව දැනගන්න හිත ඒක ලෝකය හැටියට පෙන්වනවා. දැන් ඔබ කොච්චර අනන්ත විශ්වයක් ගැන කතා කළත් ඔබ දකින්නට පුළුවන් මන්දාකිනි ගැන ඔබ කතා කළත් ඔබට කතා කරන්නට වෙන්නේ පින්නතුනේ ඇස සහ ඇහැට දැකපු රූපය පිළිබඳවනේ.
ඒ දේ පිළිබඳව කතා කරන්නේ නැත්නම් ඔබට ඒ දකින්න පුළුවන් ලෝකයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ දකින්නේ රූපේ පිළිබඳව තමයි. ඔබ කතා කරන්නේ රූපේ පිළිබඳව තමයි. ලෝකය ගැන හිතනවා කිව්වත්, ලෝකය ගැන කතා කරනවා කිව්වත්, ලෝකය දකින්නවා කිව්වත් ඔබට දකින්න වෙන්නේ රූපේම තමයි. එතනින් එහා දෙයක් ඔබට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ලෝකය කියන එක බුදුරජාණන් වහන්සේ ගන්නව කොහෙටද? තමන් තුළට. රෝහිතස්ස කියන මේ බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා රෝහිතස්ස කියනවා, මේ ලෝකේ මම කෙලවරක් හොයාගෙන ගියා. ලෝකේ කෙලවරක් හොයාගෙන යනකොට මේ අනන්ත ලෝකයේ තුල මට කෙලවරක් හොයාගන්නට බැරි වුණා කියලා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ රෝහිතස්සට දේශනා කරන්නේ, මේ ලෝකේ කවදාවත් ওই විදිහට පයින් ගිහිල්ලා කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ලෝකේ කවදාවත් ওই විදිහට පයින් ගිහිල්ලා කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි ලෝකේ පයින් ගිහිල්ලා කෙලවරක් හොයන්න බැරි වුණාට ලෝකේ කෙලවර හොයාගන්නේ නැතුව දුක කෙලවර කරන්න පුළුවන් කියලාත් මම කියන්නේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ රෝහිතස්සට කියපු මේ කතාව. රෝහිතස්ස ලෝකේ කෙලවර හොයාගෙන ගියපු කෙනෙක්. ඒ කෙනා ලෝකේ කෙලවරක් හොයන එක නිර්ර්ථකයි කියලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනකොට බුදුරජාණන් වහන්සේ රෝහිතස්සට කියනවා, කවදාවත් පයින් ගිහිල්ලා ලෝකේ කෙලවරක් හොයාගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් ලෝකේ කෙලවරට පැමිණෙන්නේ නැතුව දුක කෙලවර කරන්න පුළුවන් කියලත් මම කියන්නේ නැහැ කියලා. එහෙනම් ලෝකේ කෙලවරට ගිහිල්ලා තමයි දුක කෙලවර කරන්න තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ ලෝකේ කෙලවර? බුදුරජාණන් වහන්සේ ලෝකේ කෙලවර හැටියට දේශනා කරනවා ඇස, රූප, චක්කු විඤ්ඤාණ. මේක තමයි ලෝකේ කෙලවර. ඇයි මේක ලෝකේ කෙලවර හැටියට දේශනා කරන්නේ? පින්නතුනි, මේකෙන් එහාට දෙයක් අපිට නැති නිසා. අපි කොච්චර අනන්ත විශ්වය කියලා කතා කරත්, අනන්ත ලෝක ධාතු කියලා කතා කළත්, ඒ වගේම සක්වලවල් මන්දාකිනි කියලා කතා කළත් අපිට කතා කරන්නට වෙන්නේ රූපායතනයන් පිළිබඳව. නැතිනම් ඇහැට ගැටිච්ච රූප පිළිබඳව, අපි හිතාගත්ත රූප පිළිබඳව තමයි අපිට කතා කරන්නට වෙන්නේ. එනිසා අපි ලෝකය කියලා කතා කරන්නේ රූපේ පිළිබඳව. එහෙම නැත්නම් අපි අහපු දේවල් පිළිබඳව කතා කරන්නට පුළුවන්. ඒකට කියනවා සද්ද රූපය කියලා. එමත් නැතිනම් අපි විඳපු දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඒකට කියනවා ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය කියලා. දැන් පින්නතුනේ, අපි ලෝකය කියලා ඇසුරු කරලා තියෙන්නේ මොනවද කියලා අපි බැලුවොත්, අපි ලෝකය කියලා ඇසුරු කරලා තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටිකත්. ඒ ටික අපේ ආයතනවලට එනකොට ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා මේව ගෝචර කරගන්න තිබුණ ටිකත්, මේ හැමදේම විජානනය කරපු තමන්ගේ මනස කියන දේත්. ওই ටිකෙන් තොර දෙයක් අපි කවුරුත් දැනගත්තේ නැහනේ. එහෙනම් ලෝකය කියලා අපිට කතා කරන්නට වෙන්නේ, මේ ශාසනයේ ලෝකය කියන දේ නිර්වචනය කරන්නේ තමන්ගෙන් එළියට ගිහිල්ලා තමන් ජීවත් වෙනකොට තමන්ට විඳින පාරභෞතික ලෝකයක් පිළිබඳව නෙමෙයි. එළිය පවතින තමන්ගෙන් තොර වුණ ලෝකයක් ගැන නෙමෙයි මේ ශාසනය කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා පෙන්වන්නේ තමන් තුළ ගොඩනැගෙන ලෝකයක් පිළිබඳව. තමන් තුළ ගොඩනැගෙන ලෝකයක් පිළිබඳව දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ එතන පවත්නා යථාර්ථය පිළිබඳව පෙන්වලා දෙනවා. මොකද එතන පවත්නා යථාර්ථයේ ශුන්‍යෝ, ඒක හිස්, අත්තේන වාත්තනිනවා. ආත්ම වශයෙන් හෝ ආත්ම නීය වශයෙන් හෝ ඒක ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ ලෝකෙ හිස්. ඒක තමයි අපිට පෙන්වා දෙන දේ. ඒ කියන්නේ ඇහැ කියන්නේ හිස් දෙයක්, රූපය කියන්නේ හිස් දෙයක්, චක්කු විඥානය කියලා කියන්නේ හිස් දෙයක්. ඒක ඇතුලේ ගන්න දෙයක් නැහැ. ඒයි හිස් කියලා කියන්නේ. ඒක ඇතුලේ සාරයක් නැහැ කියන නිසා. ඒක ඇතුලේ සාරයක් තියෙනවා නම්, ඒක ඇතුලේ වටිනකම් තියෙනවා නම් කවදාවත් ඒක හිස් කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ආත්මයි කියන්නට පුළුවන්, පුද්ගලයෙක් කියන්න පුළුවන් එක පුංචි හරි ගතියක් ඒක ඇතුලේ තියෙනවා නම්, පින්නතුනේ ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ ගතියක් තියෙනවා නම් මේ ලෝකේ නිවන් ප්‍රතිපදා අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ දේවල් ටික එකතු කරගන්න එක විතරයි අවශ්‍ය වෙන්නේ. මොකද මේ රූපය ඇතුලේ ආත්මය කියන දේ තියෙනවා නම්, ඒ වගේ මේ විඳිනු ලබන්නා ආත්ම නම්, ආත්ම නීය නම්, අන්න ඒ කෙනාටත් ලෝකේ හොඳ දේවල් විඳිනු ටික එකතු කරගත්තාම ආත්මයට විඳ විඳ ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් එහෙම ස්වභාවයක් ඇත්තේ නැහැ. ඇහැේ ස්වභාවය තමයි හටගෙන නැති වෙනකම. රූපයේ ස්වභාවය තමයි ඇහැ තිබුණාම ඇහැට පෙනෙනකම හදලා දෙන එක. චක්කු ප්‍රසාදයේ මතට රූපායතනයේ පතිත වෙනකම. හිතේ ස්වභාවය තමයි අර පතිත වෙච්ච රූපය පිළිබඳව දැනගන්නකම. ඇහැට ආපු රූපය පිළිබඳව දැනගන්නකම්. එතකොට මේ තුන් දෙනාගේ එකතුව නිසා තමයි අපිට හිතන්න පුළුවන් ලෝකය කියන දෙයක් ගොඩනැගෙන්නේ. නැතිනම් සංඥාවන් තියෙන ලෝකය ගැන විඳින්න පුළුවන් දේවල්, වේදනා සංඥා කියන දේවල් අපිට ගොඩනැගිලා තියෙන්නේ. අපි දැක්කොත් පින්නතුනේ මේ අපි දකින සිද්ධාන්තය, නැතිනම් අපි ඔය ලෝකය කියලා හිතනකම
මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් කියලා. ඔය වේදනාවන්, ඔය සංඥාවන් මේ ස්පර්ශය නිසා ඉපදුණු දෙයක් කියලා අපි දැක්කොත්, අපි ඒක ඇහැ පැත්තට දාන්නේ. මොකද ඒ ස්පර්ශය කියන දේ ඇහැට අයිති දෙයක් නෙමෙයි. ඒ ස්පර්ශය කියන දේ රූපෙට අයිති දෙයක්ුත් නෙමෙයි. ස්පර්ශය කියන දේ හිතට අයිති දෙයක්ුත් නෙමෙයි. මේ තුන් දෙනාගේ එකතුවක් සිද්ධ වුණ තැනක හටගත්ත ප්‍රතිඵලයක් විතරයි. ඔය ප්‍රතිඵලය මේ තුනෙන් එකකටවත් අයිති නැහැ. අන්න එහෙම අපි දකිනකොට අපිට පේනවා මේක ආත්ම හෝ ආත්මනීය දේවල් වලින් තොරයි කියලා. ඒ ආත්ම සහ ආත්මනීය දේවල් වලින් තොරයි නම් අන්න එබඳු දේ අල්ලගෙන පින්නතුනේ අපිට කවදාවත් ලෝකේ සැපවත් දෙයක් ගොඩනගන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි? මොහොතින් මොහොත නැති වෙලා යන ධර්මයක් නම් පවතින්නේ. ඒ වගේ අනාත්ම ධර්මතා ටික කවදාවත් ආත්ම කරගෙන සැප දුක් විඳිනවා කියන දේ උපදෝ ගන්නට පුළුවන් කමක් නැත්තේ. එනිසා ඒකට ප්‍රතිවිරුද්ධ වුණ දර්ශනයක්, ප්‍රතිවිරුද්ධ වුණ දැක්මක් අපි උපදෝ ගන්නට ඕනේ. ඒ ප්‍රතිවිරුද්ධ වූ දැක්ම තමයි මේ ධර්මයන්ගේ යථාර්ථය කියන දේ අපි ප්‍රත්‍යක්ෂ කොට දැකීම. ඇහි ස්වභාවය මොකද්ද? රූපේ ස්වභාවය මොකද්ද? චක්කු විඥානේ නැතිනම් හිතේ ස්වභාවය මොකද්ද කියලා අපි දකින එක තමයි අපි කල යුතු දේ බවට පත් වෙන්නේ. එතකොට ඒකේ යථාර්ථය දකිනකොට අපිට පේනවා එතන කිසිම සාරවත් බවක් නැහැ. ආත්ම සාර බවක්, සුඛ සාර බවක්, නිත්‍ය සාර බවක් ඇත්තේ නැහැ. මේ සාරවත් බවෙන් එතන සාරාපගතයි කියලා දකින්න පුළුවන්කම තියෙනවා. ඒ ධර්මයන් සාරාපගත ධර්ම හැටියට අපි තේරුම් ගත්තොත් අන්න එතකොට පින්නතුනේ